ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සරස්තල වෙත විශ්වවිද්‍යාල අධ්‍යාපනය හොදු ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට තම අද විරුද්ධයි ජනපතේ අවධාරණය කරයි දෙවත්ත මූල්‍ය අර්බුදයකට හේතුව රජයේ කෝටිපතීන්ට දුන් බදු සහනය විපක්ෂ නායක සජිත් කියයි අගමැති ප්‍රධානත්වයෙන් නගර 100ක් එකවර සංවර්ධනය කිරීම මෙම මසාගතයේ ප්‍රථමයෙන් දේශීය පුවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හුදු ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට තමාද විරුද්ධ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා නමුත් උසස් අධ්‍යාපනය ලැබීමට කැමැත්ත හා ආසාව ඇති අයට ඒ සඳහා සාධාරණ අවස්ථාවද තිබිය යුතු බවයි ජනාධිපතිවරයාගේ අදහස. ලෝක තරුණ නිපුණතා දින සැමරුමට සමගාමීව පුරවර විශ්වවිද්‍යාල නිල වෙබ් අඩවිය විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගත්තට පසුව රැකියාවක් ලබා ගැනීම සඳහා රජය දිහාම බලන. රජය රැකියාවන් දෙන ස්ථානයක් නෙවෙයි රජයක් කියන්නේ රැකියාවන් නිර්මාණය කරන ස්ථානයක් වෙන්න පුද්ගලිකාංශයට හෝ වේවා අනිකුත් ආයතන වලට රැකියාවක් නිර්මාණය කරන්නට පුළුවන් වෙන ආර්ථික වාතාවරණයක් සලසා දීම තමයි රජයේ යුතුකම වෙන්නේ සමාජ ආර්ථිකයට රටේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්නට පුළුවන් රැකියාවක් ලබා ගැනීමට හෝ ස්වයං රැකියාවක් කරන්නට හැකි දැනුමක් ලබා දීම තමයි මේ පුරවර විශ්වවිද්‍යාලවල ප්‍රධානතම අරමුණ ව්‍යාපාරයක් වශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරනවට මමත් විරුද්ධයි. නමුත් රජයේ නොවන ආයතන විශාල සංඛ්‍යාවකට පුළුවන් අද රටේ මේ රටෙත් ඇති වෙලා තියෙනවා එවැනි විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වුණු විශ්වවිද්‍යාල. ඉතින් ඒවා අපි තවත් දියුණු කරන්නට අවශ්‍යයි. මොකද එහෙම නැත්නම් රජයකට මේ සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාවම ගේ අවශ්‍යතාවයන් සපුරන්නට බෑ. ඉතින් ඒකට සීමාවක් පැනවෙනවා. නමුත් අපි උසස් අධ්‍යාපනයක් ලැබීමට හැකියාව තියෙන කැමැත්ත තියෙන සෑම තරුණයෙකුටම ඒ අවස්ථාව දෙන්නට ඕන. මේ කාර්ය ලබා දීමට අපිට ඇති විවෘත ක්‍රමවේදයන් අපි හොයා බලන්නට ඕන. දිගු කලක් එකම තැන පල් වූ නගර 100කට අලුතෙන් පණ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරණිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී नागरिक संवर्धन निवास अमात्यांचे सह ईट अयत नागरिक संवर्धन अपद्रव्य बेहर किरीम प्रजा पवित्रता काटितु सह वेरल संरक्षण पहाद्यम संवर्धन राज्य अमात्यांश यटते क्रियात्मक आयतन पिलिबंदव विषय भार अमात्यवरया वशेन अग्रमात्यवरया मेम हमुयेदी प्रगति समालोचने सिदुकला नागरिक संवर्धन अधिकारी दरण क्रियात्मक करन निवास हेट दहसक व्याप्तिये अडु आदमलाभी जनता वेनुवेन इदिकेरन निवास तीस दहसक प्रगति पिलिबंदव अग्रमात्यवरया मेहदे विमसी मक्कला අදාළ ව්‍යාපෘතිය 50% ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් එම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක බවත් නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී පෙන්වා දුන්නා. අඩු ආදම්ලාබින් වෙනුවෙන් මහරගම නුගේගොඩ සහ කෝට්ටේ නව නිවාස ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර කෝට්ටේ නිවාස ව්‍යාපෘතිය ළඟදීම ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා. මේතරව ගම්වතුර හා වැසි ජලයෙන් යටවන කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල ජලය ගලා බැසීමට ඇල මාර්ග පිරිසුදු කොට ක්‍රමවත්ව පවත්වා ගැනීම වැදගත්කමද මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් සිදු හානිය ගැන අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා පරිසරයට හා දියවරින්ට සිදු හානිය සඳහා උපරිම වන්දි මුද්‍රක් ලබා ගත යුතු බවටද පෙන්වා දුන්නා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේවන විට එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා ගින්නෙන් සිදු හානියට ඇමරිකානු ඩොලර් මිලියන 40ක වන්දියක් ඉල්ලා ඇති බවත් එන් ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් මේවන විට ලැබී ඇති බවත් ප්‍රකාශ කළා. එසේ ලැබී ඇති වන්දියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් දියවරින්ට සිදු හානියට වෙන්වන අතර තවත් මිලියනයක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් ඉතිරි මිලියන 0.6 හදිසි ආපදාවක් වෙනුවෙන් වෙන් කරන බවත් අග්‍රාමාත්‍යවරයාට මෙහිදී දැනුම් දී තිබෙනවා. දෙවන්ත මූල්‍ය අර්බුදයට හේතුව රජයේ කෝටිපතියන්ට දුන් බදු සහනිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකදී අපිට අහන්නට ලැබෙන ආණ්ඩුව කියනවා මේ අමාරු තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්නලේ කියලා. ඔව් අපි අමාරු කාලය තුළ තිබෙනා වූ ආර්ථික ප්‍රශ්න හඳුනා ගන්නට ඕන. ඒක හරි. හැබැයි රජය මේ රටේ ජනතාවට නොකියන රහසක් තියෙනවා. මාස දෙකක්වත් යන්නට පෙර මේ ආණ්ඩුව සාමත්ම වැරදි තීන්දුවක්. ඒ තමයි මේ රටේ ඇති හැකි කෝටි ප්‍රකෝටිපතියන්ට ලබා දුන්නා
මහා දවැත්ත බුදුසහන. ඒකෙන් රාජ්‍ය ආදායම අඩු වුණා. ලැබෙන ආදායම අඩු වුණු නිසා ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වෙනකොට ජනතාවට සහන ලබා දෙන්න බැරි වුණා. එකක් මම කියන්න කැමතියි. ඔය ශක්තිමත් රාජපාලනය කට වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒක ක්‍රියාවෙන් ලොක්කු කරන්න. සජිත් ප්‍රේමදාසට හැකියාව තියෙනවා ඒක ක්‍රියාවෙන් ලොක්කු කරන්න. ලැජ්ජයි කියන්නේ සංචාරක බලධාරීන්ට තවම බැරි වෙලා තියෙනවා. විධිමත්ව රටේ සංචාරක සංගණනයක් කරලා නිසි නිත්‍යානුකූල ලියාපදිංචියක් කරලා. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඒ දේ සිදු කරන්නට සමගි ජන බලවේගයේ හැටියට අපි සූදානම්. ආපු හැටිය උග්‍ර ව්‍යාපාරිකයන්ට දුන්න බදුසහනය. කීයද? රුපියල් බිලියන 500ක් අවුරුද්දකට. ඒ කියන්නේ බදු වයින් කරා. ඒ රුපියල් බිලියන 500ක් කියන්නේ මොකද? අද 200ෙන් බෙදුවත් කීයද? බිලියන 2000ක් ඩොලර්. ඉතින් මේ ඩොලර් බිලියන 2000ක් නේද අපි ඉල්ලන්නේ. ඒක එක්කෙනාගේ හිඟා කන්නේ දැන්. ඒව හොයන්න නේද මේ වෙලා තියෙන්නේ දැන්. අනිත් ඒ ව්‍යාපාරිකයෝ එක්කෙනෙක්වත් බඩු මිල එක සතේකින් අඩු කරාද? මේ කරයි කියලා. ජනතාවට සහනයක් කරනවද? නැහනේ. ඉතින් එතනින් තමයි මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ ආරම්භ වුනේ. ඒක ගත්ත මෝඩ තීන්දුව නිසා. ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කීපයක් දැන් අද රාජ්‍ය සේවකින්ද කියනවා කාලකන්ණි කියලා කියනවා එක්සත් ජාතික පක්ෂයේ රුපියල් 10000ක් වැඩි කරලා ඒගොල්ලන්ව ආරක්ෂා කරා රාජ්‍ය සේවක කොමිසම කරාවා පොලිස් කොමිසම කරාවා මැතිවරණ කොමිසම කරාවා මුන්ට කමේ වෘසර කාලකන්ණි කියලා කියනවා මේ රටේ දරුවන් අධ්‍යාපනය කරන අද මේ තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙනවා කලබල වෙච්ච මිනිසුන්ට අද ඔය දිස්ත්‍ර ධම්ම වේදිනේ පරිසම් දීලා තියෙනවා අපි කවුරුන් මේ තැනට එන්න බුදුන් වහන්සේගේ ඉඳන් අනිකුත් ආගමික නායකයන් ඉඳන් මේ ජම් තැනකට එනකොට ගුරුවරයා ප්‍රමුඛ වුණා. ඒ නිසා ගුරු වෘත්තිය තරම් උතුම් වෘත්තියක් නැහැ. ඒ නිසා ඒ වෘත්තියට අපි අදටත් ගරු කරනවා. ඒ නිසා මේ වෙලාවේ අපි ගුරුවරුන්ගෙන් ඉල්ලනවා කාගේ හරි වචනයක් අල්ලගෙන ඒක පස්සේ පිටුපස්සේ පන්නන්නේ නැතුව ඔබේ උතුම් ගුරු වෘත්තියේ ගෞරවය රැකලා මේ වෙලාවේ දරුවන්ට තියෙන එකම සාහනේ තමයි ඔන්ලයින් ක්‍රමවත් ලැබෙන එක. හැබැයි දරුවෝ ඒකට දඩමීම කරගන්නේ නැත්නම් ඒ උතුම් බව තවත් අහරු වෙනවා. ඒ වෙනුවෙන් නැවත හිතලා කටයුතු කරන්න කියලා ගුරු දෙමෝපියන්ගෙන් ගුරු පියාණන් වරුන්ගෙන් අපි තාම ගෞරවයෙන් ඉල්ලාසි හැම පැත්තකින්ම ආණ්ඩුව අසාර්ථක වෙලා තියෙනවා දැන් ඒකට විරුද්ධව ජනතාව එළියට බැස්සාම දැන් ජනතාව මර්ධනය කරලා ඒ තමන්ගේ වේදනාව එළියට දාගන්න බැරි මට්ටමකට ආණ්ඩුව පීඩනය කරන්න උත්සාහ කරනවා මේ ආණ්ඩුවට ආණ්ඩුවට විරුද්ධව තියෙන ජන රැල්ල මඩලන්න ඒක නිසාම තමයි අර අසාධාරණ ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ කටයුතු කරන්නේ මොකද්ද? නිරෝධායනීය දඩුවමක් හැටියට මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අපනයන කරුවන්ගේ ගැටලු විසඳීමට රජයේ උපරිමයෙන් මැදිහත් වන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන් අද දවසේදී සියලුම අපනයන කරුවන්ගේ සංගමයත් BOI ආයතනයත් අපනයන සංවර්ධන මණ්ඩලයත් සියලු දෙනාව ඒකරාශි කරමින් ඒ වගේම ෂිපින් ලයින්ස් වල ඒ සියලුම දෙනාත් ඒකරාශි කරමින් අපි බැලුවා කොපමණ ප්‍රමාණයක කන්ටේනර්ස් වල අඩුවක් තියෙනවද විශේෂයෙන්ම අඩි 20 අඩුවක් පවතින්නේ නැහැ අඩි 40 කන්ටේනර්ස් වල අඩුවක් තියෙන බව තමයි දැනුම් දුන්නේ ඒ නිසා එක ෂිපින් ලයින් එකක් මේ වන විටත් ඔහුගේ වරාය ඇතුළත තියෙන අඩි 40 කන්ටේනර්ස් 10ක් පමණ තියෙන බව පැවසුවා. ඒ 10ට අපි ඒ අයට ඔහුගේ ගාස්තු නිදහස් කිරීමකුත් අපි ලබා දුන්නා. ඉදිරියේදී අපනයන කරුවන්ට තමන්ගේ භාණ්ඩ අපනයනය කර ගැනීමට ප්‍රශ්නයක් මතු නොවන විදියට අවශ්‍ය වැඩපිළිවෙළ අද දවසේදී සකස් කළා. COVID-19 වෛරසයේ හේතුවෙන් මෙරට සිදු වූ මරණවලට ආණ්ඩුව වගකීම යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා වහාම කොමිසමක් පත්කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ එක පැත්තකින් බෙහෙත් නැහැ. එක පැත්තකින් COVID බෙහෙත හරියට ඒක දී ගන්න බෑ. තවම දීලා තියෙන කීයද 140ක් තවෙදනේ. ඒතොර 140ක් කියමුකෝ 145ක් කියමුකෝ අපි දීලා තියෙන. ඒතොර ලංකා ජනගහනය කීයද 210යි ලක්ෂ. ඒතොර මේකෙන් අඩු ගානේ මම කියනවා 180කට දෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ ඉස්සල්ලාම කරේ මොකද 60න් ඉහළ කට්ටියට දුන්නේ නැහැ. ඒතොර මැරුණ කට්ටිය කීයද 185ක් මැරුණේ ලංකාවේ අවුරුදු 60න් ඉහළ. ඒතොර මේ හැම මරණයකටම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව මත. ඒ මිනිස්සුගේ පවුල් වලට වග කියන්න ඕනේ මේ මරණවල. අනාගතයේ දවසක මේවට වෙනම කොමිෂන් සභාපත් කරන්නට ඕනේ මේ කරපු කැත නිඳිත ක්‍රියා මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරපු ඒවා. දැන් මේක බලන්න මේ මම කියන එක විතරක් නෙවෙයි. NACCD උපදේශ ක්‍රියාත්මක කළේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකි වුණා. NMR විශේෂඥ කමිටුව. මේ NACCD කියන්නේ මොකද? භූවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුව. හොඳේ. ජාතික මේ කමිටුව
දුන් උපදේශ අනුව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කළේ නම් පසුගිය මාස කිහිපය තුළ සිදු වූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබුවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ කමිටුවේ සාමාජිකයන් පවසති. එතකොට මේ මේ මරණ වලට කවුද වක් කියන්නේ? මේම මෙහෙම ඇමතිවරු මෙහෙම කැබිනට් තියලා වැඩක් තියනවද? ඒක රටේ ලොකු ඛේදවාචකයක්. උත්සව සමය අවසන් වීමත් සමග ඉන්දුනීසියාව තුල කොවිඩ් ආසාදිතයන් ඉහළ යමින් පවතිනවා. ඉන්දුනීසියාවේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව මෙම විශේෂ වාර්තාව ගෙනින්නේ එහි සිටින අප ජාත්‍යන්තර වාර්තාකාරිණී කෝසලා මාතවි හෙට්ටිආරච්චි. ඔව්, ලෝක ජනගහණයෙන් හතරවන ස්ථානයේ සිටින්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියානුවන්ගේ ප්‍රධාන ආගමික උත්සවය වන රාමසාන් පසුගිය මැයි මාසයේ සමරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙම කාල සීමාව තුළ ඉන්දුනීසියානු රජය විසින් යම් මට්ටමකට සංචරණ සීමා පනවා තිබුණා. විශේෂයෙන් නගර අතර සංචරණය තහනම් වුණා. නමුත් උත්සව කාල සීමාවෙන් පසු මෙරටේ කොවිඩ් තත්ත්වය සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ වන විට ඩෙල්ටා වෛරසය සීග්‍රයෙන් පැතිරී යනවා. රජයේ පෞද්ගලික රෝහල්වල ධාරිතාවේ ඉක්මවා ගොස් තිබෙනවා. දැනට දැඩි ඔක්සිජන් හිඟයකටත් මුහුණ දී තිබෙනවා. ඔක්සිජන් ගැලුණයක් අධික මිලකටයි මේ වන විට අලවිවන්නේ. දෛනික මරණ සංඛ්‍යාව 814 වාර්තා වනවා. මීට සති දෙකකට පෙර මෙම සංඛ්‍යාව 200ක් ලෙසයි සඳහන් වුණේ. වාර්තා මෙසේ තිබුණත් මෙමාගේ මීට වඩා වැඩි විය යුතු බවයි සමාජයේ මතය. ඊට හේතුව PCR පරීක්ෂණ කරනු ලබන්නේ හඳුනාගත් පිරිසකට පමණක් වීමයි. දැනට සෞඛ්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩල පිරිස අතරින් 1231ක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. මේ සියලු දේ සලකා බලා රජය විසින් නැවතත් සංචරණ සීමා පනවා තිබෙනවා ජූලි මාස 3වනදා සිට 21වනදා දක්වා. දැනට අත්‍යවශ්‍ය සේවා පමණක් 50%ක සේවක ධාරිතාවෙන් පවත්වාගෙන යන අතර අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල අත්හිටුවා තිබෙනවා. නැවතත් පළාත් අතර සංචරණයට දැඩි සීමා. අත්‍යවශ්‍යම පළාත් සංචරණයට පමණක් PCR පරීක්ෂණයේ නෙගටිව් වාර්තාව හෝ එන්නතෙහි පළමු මාත්‍රාවවත් ලබා තිබීම අනිවාර්ය වෙනවා. රජය විසින් මීළඟට අවධානය දී තිබෙන්නේ එන්නත් කරණය කෙරෙහි. ඉන්දුනීසියානු රජය විසින් නොමිලේ සිනෝවැක් එන්නත ලබා දීම කඩිනමින් සිදුවනවා. මුළු ජනගහණයෙන් මිලියන 185.5ක් එන්නත් කරණයට බඳුන් විය යුතු පිරිස ලෙස රජය විසින් හඳුනාගෙන තිබෙනවා. ඉන්දැනට මිලියන 36කට පළමු මාත්‍රාව පමණක් ලබා දී තිබෙන අතර මිලියන 15කට මාත්‍රා දෙකම ලබා දී අවසන්. රජයේ එන්නත් කිරීම වේගවත් කිරීමත් සමග දැනට දෛනිකව ජනගහණය මිලියනයකට එන්නත ලබා දීම සිදු වෙමින් පවතිනවා. මම කෝසලා හෙට්ටිආරච්චි ඉන්දුනීසියාවේ සිට. පොහොර සහ කෘෂිනාශක හිඟිය නිසා බීලූණු වගාවටත් කණුකකා හඬන්න පටන් අරන් බව විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා. පොළොන්නරුවේ ප්‍රදේශ ගණනාවක බීලූණු වගාව විනාශ වෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරනවා. මෙරට තුල රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කර කාබනික පොහොර වගාව සඳහා ගොවීන් යොමු කිරීමට රජය තීරණය කළා. එලෙස රජය තීරණය කළද මීට එකවර යොමු විය නොහැකි බවයි ගොවීන් දිගින් දිගටම පැවසුවේ. ඒ අනුව ගොවීන් සිය වගාවන් විනාශ වී ඇති බව කියමින් විරෝධතාවලද නිරත වුණා. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයි. මෙම ප්‍රදේශයේ බහුතරයක් ජනතාව බීලුණු වගාව සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වෙනවා. නමුත් ගොවීන් පවසන්නේ වගාවන්ට නිසි වේලාවට අවශ්‍ය පොහොර සහ කෘමිනාශක නොලැබීම හමුවේ සිය බීලුණු වගාවන් විනාශ වීම ආරම්භ වී ඇති බවයි. දැන් අඩියක් විතර කොළපාටට හැදිලා තියෙනද ඕන මේ ලූණු වගාවට අද මොකද්ද වෙලා තියෙන්නේ? මේකට දැන් ආණ්ඩුව වග කියන්න ඕනේ නැද්ද? අපි ගොවි ජනතාව විදිහට ආණ්ඩුවට බල කරනවා. මේකට උත්තරයක් දුන්නේ නැත්නම් මේ අසරණ ගොවියෝ කන කර උකස් කරලා පොහොර මිටිය දාපු ටික උනා රුපියල් 5000ට 6000ට කළු කඩෙන් පොහොර ගත්තේ ආණ්ඩුව මේ වෙනකන් ඒවට කිසිම මැදිහත් වීමක් වෙලා නැහැ. මේ අතර රේගුව බහරේටගත් යූරියා පොහොර අඩංගු බහලුම සම්බන්ධයෙන් සහ පවතින පොහොර ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. මම අපි බලන්නේ මේක ඒ තහනම දාපු දිනේට පෙර ඔහුන් ඒ වෙනකොට නැවගත කළා තිබුණා නම් ඒක බලන්න වෙනවා. ඊට තහනම දැම්මට පස්සේ නම් ඔහු මේක නැවගත කරේ. ඒක ඇත්ත වශයෙන්ම වරද්දක් කියලා තමයි අපි දකින්නේ. මං හිතන්නේ ඊයේ දවසේ කෘෂිකර්ම ඇමතුමත් රාජ්‍ය ඇමතුමත් පැහැදිලි ලෙස ගිහිල්ලා පොහොර ගේන ආයතනවල ඒවැ ගබඩා සංකීර්ණ වලට ගියා. ඒ ගියාම දැක්කා කොච්චර පොහොර ප්‍රමාණයක් තියනවද කියලා. මොකද හේතුව මේ අවුරුද්දට අවශ්‍ය කරන පොහොර
පෝර ප්‍රමාණය ගෙනලා ඉවරයි. ඒතර පෝර ප්‍රමාණය ගෙනලා ඉවර වුණත් රසායනික පෝර තහනම් කරයි කියන නිසා යම් ඒ පෝර ගෙන්නන සමාගම් කරන්නේ මේවා තියාගන්න වැඩි මිලට විකුණන්න. ඉතින් ඒ නිසා ඒක ඊටාම අසාධාරණ වැඩක්. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝයුරු නිවෙස්වලදී රැඳවුම් භාරයට පත් කරන ලෙස කළ ඉල්ලීමට ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ කරනු නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ ඇතුළු තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙත අවධානය ගිනිගිනීමට ලක් වූ MV Express Pearl නෞකාව ගිනිගිනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කපිතාන්වර ඇතුළු සැකකරුවන් 5 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මාස 6 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන අය ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් විසින් කළ ඉල්ලීමකට ආරක්ෂක අමාත්‍යවරයා විසින් එකඟතාව පළ නොකරන බව නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. එම පුවතත් සමගින් සියත උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.